हाय गाइस, अदर मम्मी वीडियो के हेड वे को मतलब एंड्रॉइड फोन ने किन ऐप पे रखा था वीडियो। सो लेट्स स्टार्ट। ගයිස් ලෙට්ස්ටාට් මුලෂම ගත්තොත් අපි දැන් ඇප් එකක් හදද්දී ඇත්තම කිව්වොත් අපිට ඕනේ ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ කියන සොෆ්ට්වෙයාර් එක. ඒක PC වලට තමයි ගොඩක් වෙලා රෙකමන්ඩ් වෙලා තියෙන්නේ. හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ රන් වෙන්න, ඒකේ එමුලේටර්ස් රන් වෙන්න අපිට ලොකු PC එකක් ඕනේ. ඒ කියන්නේ RAM 8GB, graphic card අඩුම ගානේ i7 එකක් හරි, GHz 3.7 processing speed එකක්, ඒ වගේ දෙයක් ඕනේ. හැබැයි ජපනීස් ස්කන්ඩාල්ම හදලා තියෙනවා ස්කිච්වෙයා කියලා ඇප් එකක්. ඒකින් අපිට පුළුවන් තව ඇප් හදන්න. ඔන්න අපි ඒක ඒගොල්ලන් පබ්ලිෂ් කරලා තියෙන ප්ලේ ස්ටෝර් එකේ. ඒක දැන් අවුරුදු 2016 තමයි හරියටම ඒගොල්ලන් පබ්ලිෂ් කරලා තියෙන්නේ. ඔයගොල්ලන් ප්ලේ ස්ටෝර් එකේ කියලා ස්කෙච්වෙයා කියලා ගහන්න. ස්කෙච්වෙයා කියලා ගහන පස්සේ ඒක සර්ච් කරන්න. සර්ච් කරන පස්සේ මේ වගේ ප්ලැට්ෆෝම් එකේයි ඒක වා ඩවුන්ලෝඩ් කරන්න. ඒක මම හිතන්නේ MB 40ක් හෝ 60ක් වගේ ප්‍රමාණයක තමයි මේ තියෙන්නේ. ඒක දැන් ඒගොල්ලන්ගේ වර්ෂන් එක කියන්නේ 3.9.11.11.11 ඒගොල්ලන් දැන් 1 මිලියන් 10 මිලියන් විතර ඩවුන්ලෝඩ්ස්ලා තියෙනවා. හරි, දැන් මෝ ඉන්ෆර්මේෂ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ බේසිකලි ස්කෙච්වෙයා තමයි ඒගොල්ලන්ගේ ඇප් එකේ නම. මේකින් කරන්න පුළුවන් ඇප් හදන්න පුළුවන්, ඇප් ෂෙයා කරන්න පුළුවන්. ඒ කියන්නේ තනිකරම ඇප් එකක් හදන්න පුළුවන් කිසිම ඩෙවලොපින් නොලෙජ් එකක් නැතුව. ඒ කියන්නේ ලැංග්වේජ් එකක් දන්නේ නැතුව. ඒගොල්ලන්ගේ මේන් කන්සෙප්ට් එක තමයි කිසිම ඩෙවලොපින් නොලෙජ් එකක් නැතුව ඇප් හදන විදිය. ඕකේ, අපි ස්කෙච් එක ඩවුන්ලෝඩ් කරමු. ස්කෙච් එක ඩවුන්ලෝඩ් කරලා ඒක ඕපන් කරන්න. ඕපන් කරද්දී මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකට එයි. කියන්නේ ඒගොල්ලන්ගේ ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එක, කියන්නේ ඒගොල්ලන්ගේ ෆස්ට් ස්ක්‍රීන් එක. ඉමේජින් ක්‍රියේට් ඇන්ඩ් ෂෙයාර්. සෝ මේ තමයි මගේ ප්‍රොජෙක්ට්ස්. මම ප්‍රොජෙක්ට්ස් ගොඩක් හදලා තියෙනවා. දැන් ඔයගොල්ලන් අලුතෙන් ඩිවලපර් කෙනෙක් ඉඳලා ඔයගොල්ලන්ට අලුතෙන් ක්‍රියේට් කරන්න වෙනවා. ඒකින්ද මෙන්න මෙතන ෆැබ් එකක් තියෙනවා ප්ලස් කියන එකේ. ඒක ක්ලික් කරන්න. මට මතක විදියට ඒක ක්ලික් කරන්න කලින් අපිට පර්මිෂන් එකක් ඇක්සස් කරන්න තියෙනවා. ඒකින්ද ඔබ පර්මිෂන් ඇක්සස් කරා නම් වඩාත් හොඳයි. ඔකේ, දැන් ඒක ෆැබ් එක ක්ලික් කරන් පස්සේ මේ වගේ ප්ලැට්ෆෝම් එකේ නිව් ප්‍රොජෙක්ට් කියන්නේ. නිව් ප්‍රොජෙක්ට් කියන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් කියන්නේ මොකක් හරි අවුට්පුට් එකකට කලින් තියෙන ඩේටා ෆයිල්ස් වගේක්නේ. එතකොට මේක තමයි ඇප් එකේ හදන ප්‍රොජෙක්ට් ෆයිල් එක. එතකොට මේක බේසිකලි මේ ඩයලොග් බොක්ස් එක ගත්තොත් මෙතන එන්ට ඇප්ලිකේෂන් කියන්නේ ඇප් එකේ නම. අපි ඇප් එකේ නම දාමු මයි ඇප් කියන එක. මයි ඇප්. එතකොට මම දැන් හදන ඇප් එකේ නම තමයි මයි ඇප්. එතකොට මේ චේන් ටැප් ටු චේන්ජ් අයිකන්. ටැප් ටු චේන්ජ් අයිකන් කියන්නේ අයිකන් එකක් දාන තැන. ඒ කියන්නේ ඇප් එකේ අයිකන් නැත්නම් අපි දැන්ට අයිකන් එකක් නොදාමු. එතකොට මේක ඇඩ්වාන්ස් සෙටින්ස් එවුවාන් පස්සේ මේ වගේ දික් වෙනවා ඩයලොග් බොක්ස් එක. එතකොට මේ කලර්ස් වගේ මෙතන පේනවා ඔබට. ඒ කලර්ස් තමයි ඇප් එකේ ඩිෆෝල්ට්ස් කලර්ස්. අපිට ඒක කස්ටමයිස් කරලා මාරු කරන්න පුළුවන්. මේ තමයි ඩිෆෝල්ට්ස් කලර්. ඒව මම මාරු කරන විදිය නෙක්ස්ට් වීඩියෝ එකේ කියන්නම්. ඔකේ, නෙක්ස්ට් පැකේජ් නේම්. පැකේජ් නේම් කියන්නේ යුනික් නේම් එකක්. ඔයාගේ ඇප් එකේ තියෙන, ඒ කියන්නේ යුනික් ID එකක් වගේ. ඒක හරිම යුනික්. ඔබ දැන් ඇප් එකක් හදන්න හිටිනවා, හිතාගෙන ඉන්නවා නම්, කියන්නේ දිව හොඳටම කරගෙන යන, කියන්නේ TikTok, Instagram අන්න ඒ වගේ යනවා නම්, ඔයා යුනික් එකක් හොයාගන්න. ඒ කියන්නේ com.oycompany.instagram අන්න ඒ වගේ. දැන් sketchway වලගේ එහෙම තියෙන්නේ com.sketch.bsm. sorry, com.bsm.sketch. ඒවා තමයි ඒගොල්ලන්ගේ යුනික් පැකේජ් නේම් එක. ඒක වාදේ මම මේකදී මං හදන්නම් com.manish.app කියන එක. මේ තමයි මගේ යුනික් නේම් එක. ඒක ප්‍රොජෙක්ට් නේම් එක. ඔයාගේ ප්‍රොජෙක්ට් නේම් එක දාන්න. මම දැන් මගේ ඇප් එකේ නම හින්ද my app කියන එක දාන්න. my app. හොඳයි. මේ app. මේ යට තියෙන්නේ 1 and 1.0 කියන versions. මේවා හරිම වැදගත්. මේක එකක් ක්ලික් කරන්න. ක්ලික් කරාන් පස්සේ මේ වගේ version control එකට ඇවි ඔබ. version control එක තමයි වැදගත්ම important case එක. සාමාන්‍යයෙන් අපි alpha කියන්නේ මුල්ම ඇප් එක, කියන්නේ publish කරන්නත් කලින් තියෙන ඇප් එක. සාමාන්‍යයෙන් කියන්නේ 1.0. 1.0 තමයි basic version එක. ඔබ ඇප් එක කියන්නේ මුලින්ම ඇප් එක හදනවා 1.0 තමයි යන්නේ. ඊට පස්සේ තමයි 1.1, 2.1, 1.1, 1.2, 1.3 and etc. එතකොට version code කියන්නේ update code එක. ඒක තමයි හරිම වැදගත්. ඒ කියන්නේ දැන් අපි version එක මාරු කරන්න වැඩක් නැහැ. version name එක නම් මාරු කරන්න වැඩක් නැහැ. version code එකත් මාරු කරන්න ඕනේ.
වර්ෂන් කෝඩ් එක ඉම්පෝර්ටන් එක තමයි අපි ෆස්ලි යන වර්ෂන් මන් කෝඩ් වන්නේ. එතුර කෝඩ් 2 ගිය ගමන්ම අපිට පුළුවන් අප්ඩේට් කරන්න. එකන්නේ අප්ඩේ ඒකේ ඩිවයිස් එක රෙකනයිස් කරනවා මේක අප්ඩේට් එකක් කියලා. ඒ ගොඩක්ම වැදගත්තනේ ප්ලේ ස්ටෝ පබ්ලිෂ් කරන් පස්සේ තමයි. ඒකනේ දැන් අපි කියමුකෝ 3 එකකින් අපි 3 අප්ඩේට් වර්ෂන් එකක් දාලා තියෙන කෝඩ් එකක් දාලා තියෙන. එතකොට ඔයාගේ ෆෝන් එකේ අප්ඩේට් 4 එකක් තියෙනවා කියමු කෝඩ් 4 එක. එතකොට 3 එක රන් වෙන්නේ නැහැ. මොකද ඒකේ කියන ලේටස්ට් වර්ෂන් ඉන්ස්ටෝල් කියලා. එතනින් තමයි රෙකග්නයිස් කරන්නේ how many updates සහ මේක ග්‍රේට් වැලියු එකක් يعني ග්‍රේට් ඇන් ලෙසර් වැලියු එක තමයි තියෙන්නේ. වර්ෂන් නේම් ගලු කෝඩ බලපාන්නේ නැහැ. වර්ෂන් නේම් එක තියෙන්නේ يعني වර්ෂන් එක අඳුරා ගන්න. ඒ කියන්නේ 3.1.0 ඒක තමයි. වර්ෂන් කෝඩ් එක තමයි වැදගත්ම මේක. අපි දැන්ට තියමු කෝඩ් 1 and කෝඩ් වර්ෂන් නේම් එක දාමු 1.0. මොකද අපි බේසික් ඇප් එකනේ. එතකොට මේ සෙටින්ග්ස් ඔක්කොම හැදුවෙන් පස්සේ ඔබ ක්‍රියේට් ඇප් කියන එකට යන්න. ක්‍රියේට් ඇප් කියන් පස්සේ මෙන්න මේ වගේ ප්ලැට්ෆෝම් එකට එයි. මේ තමයි බේසික් ප්ලැට්ෆෝම් එක. හරිම ලේසි. මේ තමයි ඩිසයිනින් ප්ලැට්ෆෝම් එක, view ප්ලැට්ෆෝම් එක. මෙතන මේ යට තියෙනවා main.xml. xml කියන්නේ ඩිසයිනින් තියෙන මේ ඩිසයින් කියන්නේ දැන් අපි html ගත්තොත් .html අන්න ඒ වගේ. ඒතකොට java ගත්තොත් .java අන්න ඒ වගේ තියෙන මේ source file extension එකක්. රන් එබොත් app එක අපිට run කරලා output එක ගන්න පුළුවන්. අපි ඒක ගන්න ගනි මම ඔයගොල්ලන්ට explain කරන්න මෙන්න මේ තියෙන දේවල්. view මේ උඩ තියෙන view කියන එක. view කියන්නේ ඔබ හදන app එකේ view එක. අපි app එකේ view Instagram එකත් ඉස්සම් open වෙන්නේ stories ටික ඒ වගේනේ. අන්න app view එක හදන්නේ මෙන්න මෙතන. events කියන කැලේ තියෙන. events කියන්නේ functions. functions කියන්නේ on create. තව ගොඩක් මේ ෆැබ් එකේ ගිහුවම ගොඩක් ඒවා තියෙනවා. මම ඒවා ඊළඟ වීඩියෝ එකේ ගොඩක්ම deeply explain කරලා කියන්න. මෙන්න මේවා තමයි ෆැබ් එකේ ගිහුවම ගොඩක්ම තියෙන්නේ. events කියන්නේ functions. basically ඔයා බොලේ තියාගන්න functions. view එකේ function, ඒ කියන්නේ button එකේ functions. component. component කියන්නේ මම touch එක explain කරන drawer. drawer කියන්නේ මෙන්න මේකට. මේ left right නේ. right drawer. සාමාන්‍ය default එකේ right මේ left එක මේ right drawer එක. ඊට මො බ්ලොක් කියන්නේ collection of codes. collection of blocks. component. component එකේ ඇත්තරම කියන්නේ libraries ටිකක්. ඔන්න දැන් මේක tab එක click කරද්දී මෙන්න තියෙන libraries. add component. component. intent component. intent component කියන්නේ ඒක මේ activities දෙක සම්බන්ධ වෙන component එකක්. library එක කියලා කියමුකෝ අපි. component එකක්. ඒ component එකෙන් පුළුවන් එක screen එකකින් තව screen එකකට යන්න. සහ තව data එකකින් තව data තව screen එකක data එකට යවන්න. සහ තව browse තව app එකකින් තව app එකකට data යවන්න. තමයි intent component එකෙන් කරන්නේ. share preference. ඒකේ පුළුවන් ඒක b ඒකේ commonly පුළුවන් data app එකේ හැම app එකේ ඇතුළේ විතරයි හැම තැනකටම යවන්න data. ඒ කියන්නේ දැන් කියමුකෝ අපි කියමුකෝ variable එක ගත්තොත් ඒ variable එකේ value එක 1. ඒතකොට ඒ variable ඒ share preference variable එක කියන unique එක 1 තමයි හැම phone එකම ඒ කියන්නේ හැම app එකේ හැම වෙලාවෙම cache එකේ remain වෙලා තියෙන එක 1 කියලා. අන්න ඒක තමයි basically ඔයගොල්ලන් calendar කියන්නේ day to day calendar එක. vibration කියන්නේ ඒක අපිට customize කරන්න පුළුවන් vibration time එක එහෙම. timer කියන්නේ අපිට time එක හදන්න පුළුවන්. කියන්නේ දැන් මේ function එක වෙන්නේ තප්පර දෙකකින් මෙහෙම වෙයි. අන්න ඒ වගේ. dialogue කියන්නේ dialogue box එක. ඒ කියන්නේ exit වෙද්දී තියෙන are you sure to exit අන්න ඒ වගේ. multimedia, music, videos එහෙම. sound pool කියන්නේ sound එකක් generate. object animation කියන්නේ මොකක් හරි animation. ඒ කියන්නේ button එකක් hello hello වුණා එහෙම එකක්. කැමරාව දන්නනගොලන් කැමරාව කියන්නේ කැමරාව කියන්නේ ෆෝන් කැමරාව යූස් කරන කම්පෝ ලයිබ්‍රරි එක. ෆයිල් පිකර් ෆයිල් එකක් අපි කොහෙන් හරි ගන්න ෆෝන් එකේ ස්ටෝරේජ් එකක ඉන්නේ SD කාඩින් හෝ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකෙන් ගන්න. ගයිරොස්කෝප්. ගයිරොස්කෝප් කියන්නේ අපි අර ෆෝන් එක 360 හරවද හැබැයි මේක ගොඩක් ෆෝන් වලට නෑ. මම හිතන්නේ 5.5 version වලින් උඩ තමයි තියෙන මට මතක හැටියට. එහෙම වැටෙන. ඒතකොට ෆයිල් බේස් and ෆයිල් බේස් ඕ ෆයිල් බේස් ස්ටෝරේජ් කියන්නේ ඒක ඩේටාබේස් එකක්. ඒක Google ලා දෙන එකක්. ඒක හරිම යූස් ඒක හරිම යූස්ෆුල්. ඒක තමයි ඔය ඩේටාබේස් කියන්නේ ඔන්ලයින් ඩේටාබේස් තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් Android platform වල data file base තමයි යන්නේ. අපිට වෙන ඒවත් customize කරන්න. හැබැයි basically file base තමයි ලේසිම. initial ad අපිට සල්ලි හම්බ කරන්න ඕන නම් app වලින් ඔන්න initial ad තමයි ලේසිම. ඒ තමයි මේ library එක initial library කියන එක. ඊට පස්සේ text to speech කියන්නේ text එකක් convert කරන what speech එකද. ඒ කියන්නේ phone එකේ voice එකක් තියෙනවා default එක. ඒකෙන් අපිට දැන් අපි Cortana Google එකේ තියෙන sound එක වගේ ඒ වගේ එයා text එකකට speech එකකට දානවා. speech to text කියන්නේ අපි කතා කරන දේක් text වලට convert කරන. ඒ කියන්නේ hi
මයිනම මනිෂ් කිවවාම ඒක ටෙක්සකට කනුවත් කරන තව රික්වස් නෙට්වක් කියන ඒක API යස් කරන්න API වල්ටයි ගොඩක් API සහ ඉන්ටන චෙක් කිරීම සඳයි කියන ඉන්ට කනෙක්ෂ එක ගොඩක් මියස එකට බට කනෙක්ෂන් කියන Bluetooth කනෙක්ෂන් එකක් එතව ලෝකල් මනජ කියන්නේ ලොකේෂන් මනජ කියන්නේ සොරි ඒක අපි ලෝකේෂන් ට්‍රක් කරන්න කියැන Google Mapsගේ මොකර නැ් එකක් හදන්න ඔය දැන් පික්මී ඒ වගේ අපහදන් ලෝකේෂන් මනජ මේ අලු තබ්ඩට තම මේ වගේ ප්‍රෆනන්සා ඔන්න මක්ස්මල් කර කම්පෝනන් කැල් දොයි ඉවෙන්ස් වලට ගියොත් ඉවන්සල්ට ගියොත් මේ ඇක්ටිවිටස් කියන්නේ ඇක්ටිවිට කියන්නේ ඇක්ටිවිට එකක් කියන්න මේක ඇප් එක පේජ් එකකට දැපි HTML ගත්තොත් පේජ් ජාවා ඇප්වල්ට ගත්තුත් ඒ ඇප් එකේ තියෙන මුල්ම පේජ ෆස් පේජ් එක හරි මුල්ම පේජ් එක ගොලන් අපට දෙන්නේ මේන් කියලා මේන් ඇක්ටිවිටි ඩොට් ජාව හරිද මේන් ඇක්ටි අපිද අපි තව පේජ් කලන්න ඕන කියමු මගේ සෙකන්ඩ් පේජ් කියලා ඒක අපිට ඉන්නෙම සෙකන්ඩ් සෙකන්ඩ් කියලා දාමු සෙකන්ඩ් සෙකන්ඩ් හරිද එතකොට වෙන් අන්පේජ් කියලා දාමු සෙකන්ඩ් එතකොට මේ තමයි නිව් ඇක්ටිවිටි ක්‍රියේට් කරන ඩයලොග් එක මේක අපිට ටූල් බා එක අයින් කරන්න පුළුවන් ස්ටේටස් බා එක අයින් කරන්න පුළුවන් මේටික අපිට අයින් කරන්න පුළුවන් ආයෝ එකක් දාන්න පුළුවන් මේ පැත්තෙන් එහෙම ෆැබ් එකක් දාන්න පුළුවන් මේ ඩිෆෝල්ට් ඒවා නැත්නම් අපි දැන් ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකත් අපිට මේවා කරන්න බෑ අපිට ඔක්කොම කෝඩින් ගහලා මේ දාන්න තියෙනවා එතකොට මේක ඔරියන්ටේෂන් එක බෝත් දාන්න පුළුවන් කී එක විසිබල් වෙන්න පුළුවන් හයි හිඩන් වෙන්න පුළුවන් ඒ කියන්නේ බටන් එක ඔබත් දී එක එන්න එහෙම මම දාන්න අන්ස්පෙසිෆයිඩ් කියලා එතකොට ඒක මොකක්ද ටෙක්ස්ට් එකක් ඔබත් දී එන විදියට එතකොට ඇඩ් ඇඩ් වුණාම ඔන්න දැන් සෙකන්ඩ් පේජ් එක ඇඩ් වුණා මම මේ ෆස්ට් ඇප් එක ඕලන්ට මම ලේසි දැන් ගොඩක් දේවල් මම කිව්වා මෙතන දැන් කස්ටම් වියු කියලා ගොත් තියෙන එක මම ඔයාලට නෙක්ස්ට් වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරන්න සෙකන්ඩ් ඇක්ටිවිටි එකට යන විදියට කොහොමද කරන්නේ මේ තමයි මගේ ෆස්ට් ස්ටෙප් එක බටන් එකක් ඔමු ගමම්ම අනිත් ස්ක්‍රීන් එකට යන විදිය හරිද ඔන්න මම ටෙක්ස්ට් එකක් දාන්න මේක drag and drop මම බේසිකලි කියන්නේ මේකේ මොනවද වෙන්නේ කියලා drag and drop drag and drop කියන්නේ මොකක් හරි එකක් drag කරලා drop කරනවා නෝ මේ ඔන්න මේක ඔබ දැන් අපි ටෙක්ස්ට් view එකනේ මෙතන තියෙන්නේ text view ඒක ඔබගෙන ඉඳලා මෙතනට දාන්න ඔන්න දැම්ම දාලා මෙන්න යටින් ඔන්න ආවා properties වගේ මේ ප්‍රොපර්ටීස් තමයි විත් එක ඩිසයිඩ් කරගන්න හයිට් එක පැඩින් මාජින් ග්‍රැවිටි ලේඅවුට් ග්‍රැවිටි වේට් ටෙක්ස්ට් ටෙක්ස්ට් සයිස් කලර් ස්ටික්ස් ස්ටයිල් කලර් ලයින්ස් බෑග්ග්‍රවුන්ඩ් රිසෝස් බෑග්ග්‍රවුන්ඩ් කලර් රොටේෂන් ඇල්ෆා ට්‍රාන්සලේෂන් x ට්‍රාන්සලේෂන් y ස්කේල් x ස්කේල් y ID එක මං මේකෙදි මං ඒකේ ප්‍රොපර්ටීස් අපේ ප්‍රොපර්ටීස් සී ඕල් කරද්දි මෙහෙම ලොකු ස්ක්‍රීන් එකකට දැම්මේ තමයි ඒ ටෙක්ස්ට් අදාළ ටෙක්ස්ට් එකේ ප්‍රොපර්ටීස් හරි ඔන්න මම මේක වෙනස් කරනවා ටෙක්ස්ට් එක මේ මෙතන තියෙන view ටෙක්ස්ට් එක මේ මම දානවා my first page කියලා my first page okay my first page කියලා දැම්මා මම ඒක size එක පොඩ්ඩක් ලුක් කරන්න ඒක වලන්න තීරේ මොකද්ද වෙන්නේ කියලා ඔන්න ලුක් කරා ලුක් කරන් පස්සේ මම බටන් එකක් තියෙනවා මේ තියෙන බටන් කියන එක බටන් එක ඔබ drag කරගෙන drop කරනවා ඊට පස්සේ මම ඒක ටෙක්ස්ට් එක මාරු කරනවා button 1 කියලා නෑ button 1 button 1 කියලා දානවා හරි ඊට පස්සේ අපිට ඒකේ ඉවෙන්ට් එක මට මං කිව්වේ මම මේක හදන්න යන්නේ බටන් එක ක්ලික් කරද්දී අනිත් සෙකන්ඩ් page එකට යන එක හරි දැන් මම මේක ක්ලික් කරනවා ක්ලික් කරන් පස්සේ මේක ඉවෙන්ට් එකට යනවා අපිට මෙහෙම යන්න පුළුවන් නැත්තම් ඉවෙන්ට්ස් ගිහිල්ලා view ගිහිල්ලා මේ බටන් කියන එකත් නැත්තම් plus mark එක ඔබලා බටන් කියන එකට එනවා නැත්තම් මෙතන බටන් ඔන් ක්ලික් එක එන ඔටෝ බටන්ස් වල ඔටෝමැටිකලි එනවා නැත්තම් මේ බටන් එක view එක ඔබලා reason නෙමේ ඉවෙන්ට් එකට ගිහිල්ලා ඔන් ක්ලික් එක ඔබනවා ඔන් ක්ලික් කරව ඔන්න බේසිකලි තාලි තියෙනවා මේකේ ඉම්පෝටන්ට් පොයින්ට් එක තමයි අපිට මේකේ කෝඩ් ගන්න දෙයක් නැහැ කෝඩ් ගන්න තැන් තියෙනවා ඒ කියන්නේ අපිට ඒ කියන්නේ දැන් ස්කෙච් එක හදපු නැති දේවල් තියෙනත් පුළුවන් ඒවා තමයි අපිට කෝඩ් ගන්න තියෙන්නේ හැබැයි අපිට හැම ඇප් එකක් හදන්න පුළුවන් ලේසියෙන්ම කෝඩ් ගන්න නැතුව ඔන්න බලන්න මම කරන විදිය මෙතන තියෙන ෆැබ් එක නිකන් මේක පසල් එකක ඒක ඔබන්න ඒක ඔබන් පස්සේ ලුක් එනවා පොඩි ස්ලයිඩ් එකක් එනවා උඩට මේකේ තියෙන මේ මේන් තමයි ස්ක්‍රීන් ස්ක්‍රීන් එක වේරියබල් වේරියබල් කොහොමද වේරියබල් එකක් කියන්නේ ටෙම් ස්ටෝරේජ් එකක් කියලා හිතා ගන්න ස්මෝල් ස්ටෝරේජ් එක කැරීස් ඩේටා අර ලිස්ට් ලිස්ට් කියන්නේ කියන්නේ ලිස්ට් view තියෙනවා ඒ ලිස්ට් එකක් තියෙනවා කියන්නේ අන්නේ බේසිකලි එහෙම කියලා හිතා ගන්න මම ඒව කරද්දි මම ඔයගලන්ට ඩීප්ලි ඒව එක්ස්ප්ලেইন කරනවා controls කියන්නේ if condition forever stop if conditions ඒවා මේ බලන්න තනිකර බ්ලොක් ස්කෙච් ස්කෙච් ඇප්ලිකේෂන් එකක් විදිහට යන බ්ලොක්ස් තියෙන හරිම ලේසි operators ඒ කියන්නේ equal mark equal plus operator මේ බලන්න ඕගොල්ලෝ මේව slightly down යද්දි ඔයාල තේරෙන මේ මොනවද මේ කියවද්දිම තේරෙනවා හැබැයි ඔයගොල්ලන් දන්නේ නැහැ මොකද්ද මේ කියලා basically දන්නවා math
කියන මැටිපක මැටමටිකල් ඔපරේෂන්ස් මේක ෆයිල් එකන්නේ ෆයිල් කොපිරයි් රීඩ් කරන එක්සිස් නං ඒවදාන එක කියවා වියස් වියස් කියන්නේ ඔය කියන්නේ දැන් අපි ව කිය ව එක කිය ලේ අව් එකක් ඉගන්නේ ටෙක් අපි දැන් එක්සම්පල් ටෙක්ස් ව එක ටෙක්ස් එක අන්න ඒක එක බැග්‍රවන්් එක මෙහම ඒක ටෙක්ස් එක මෙහම බට ලික් කරහම ටෙක්ස් එක වෙනස් වෙන්න එහම තින ෆක්ෂන්ස් මම ඩීපලි එක්ස්පලේන් කරන්න අපි ඒවා පාවිච්චි කරත් අපිට දැන් වැදගත් මේ ඉම්පෝර්ට් වෙන්න කම්පෝනන් කියන තැනට කම්පෝන් අපිට කම්පෝනන්ට් එකක් ඇඩ් කරන්න මම ඇඩ් කරන්න ඕන අපි කම්පෝනන්ට් එක මෙතනින් ඇඩ් කිව්වා වන්න මම ඕගොල්ලන්ට එක්ස්පලේන් කරපු එක වැටෙනවා හරි නැත්තම් අපිට පුළුවන් නැත්තම් අපිට බැග් ගිහිල්ලා අපිට කම්පෝනන්ට් ගිහිල්ලා එතනින් ඇඩ් කරන්න පුළුවන් ඕන මතක තියාගන්න මේ ඔක්කොම දැන් අපි කරන ඒවා මේන් ස්ක්‍රීන් එක කියන්නේ ෆස්ට් පේජ් එකට විතරයි වෙන්නේ දැන් අපි සෙකන්ඩ් පේජ් එක ක්ලික් කරොත් අර ටෙක්ස්ට් view එක නැහැ දැන් මේ මේන් එකට ගියොත් ඒක තියෙනවා දැක්කද සෙකන්ඩ් පේජ් දැන් ෆස්ට් පේජ් හරි ෆස්ට් පේජ් එක කම්පෝනන්ට් එකට ගිහිල්ලා ඇඩ් කරනවා ඉන්ටෙන්ට් ඉන්ටෙන්ට් එකක් කියුව මම මොකද කිව්වේ ස්ක්‍රීන් එක වෙන ස්ක්‍රීන් එකට යන්න පුළුවන් කියලා එතකොට ඒක ක්ලික් කරනවා ඒක අපි නම දාමු ඉන්ටෙන්ට් කියලා ඉන්ටෙන්ට් ම කියලා දාමු හැබැයි ගොඩක් ක්‍රියේට් කරොත් අපිට නම වෙනස් කරනවා ඉන්ටෙන්ට් 1 කියලා දාමු ඔන්න ඇඩ් කරා ඔන්න ඇඩ් කරන් පස්සේ the new block is logically edit දැම්මා ඔන්න ඒසේ බටන් ඔන් ක්ලික් බටන් ඔන් ක්ලික් අර ෆැබ් එකේ බෝ පාසල් එකක් තියෙන තැන කම්පෝනන්ට් වලට ගියාම අන්න මෙන්න බ්ලොක්ස් වගේ ඇඩ් වෙලා සාමාන්‍යයෙන් මේ ඇඩ් කම්පෝනන්ට් දාද්දී අදාළ කම්පෝනන්ට් එකට බ්ලොක්ස් ඇඩ් වෙනවා මේකක් අපේ next screen එකට යන්න ඕනේ basic blocks ටික තමයි ඕගොල්ලෝ මේ refer කරන්න මෙන්න මේ block එකයි 2 3 මේක අපි කෝඩ් එකක් වශයෙන් ගත්තොත් ෆස්ලි ඒගොල්ලන් ක්ෂන් එකක් ක්‍රියට් කරන හරිද ඉන්ටෙන්ට් එක අපි ක්‍රියට් කරන්නේ ඉන්ටෙන්ට් 1 කියලා ක්ෂන් එක කියලා ක්ෂන් view එකක් හරිද ක්ෂන් view එතකොට ඉන්ටෙන්ට් කියන හැම කියන්නේ කම්පෝනන්ට් එකේ නම දාන්න ඕනේ ඒක වැදගත් හරියටම වැදගත් එතකොට view එක කියන්නේ view එක කියන්නේ මොකක්ද පෙන්නන්න එතකොට අනිත් બ્લોක් එක තමයි set screen මොන screen එකට දාන්න ඕනේ දැන් අපිට screen දෙකක් තියෙනවානේ දැන් අපි main screen එකනේ ඉන්නේ අපි second screen activity කියලා එකක් ක්‍රියට් කරන්නේ ඒකට දාන්න ඕනේ එතකොට start activity එතකොට ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරන්න. ඔන්න ඒක තමයි බටන් ක්ලික් කරද්දී වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද බටන් ක්ලික් කරද්දී වෙද්දී බටන් ක්ලික් කරද්දී සෙකන්ඩ් පේජ් එක නැහැ. අපිට සෙකන්ඩ් ඔන බැක් යන්න. සෙකන්ඩ් පේජ් එක ඩෙන්ටිෆයි කරන්න අපි සෙකන්ඩ් පේජ් එකට ගිහිල්ලා අපි මොකක් හරි එකක් දාමු. ටෙක්ස්ට් view එක drag and drop කරලා ඒක basic කියලා properties වල අපි ටෙක්ස්ට් එක මාරු කරමු. ටෙක්ස්ට් එක මාරු කරමු my second page කියලා. ඔන්න my second page. එක අපිට ටෙක්ස්ට් එක වැඩි කරමු. එතකොට තේරෙයි. ඔන්න බේසිකලි ඕක තමයි වෙන්නේ. එතකොට දැන් අපි බටන් එක ක්ලික් කරද්දී ඇප් එක ඕපන් කරලා බටන් එක ක්ලික් කරද්දී ඔන්න ওই page එකට එනවා. ඔන්න අපි දැන් ඒක රන් කරමු. ඔකේ. සමර්ථල ඔයගොල්ලන් රන් කරන ඇඩ් එක බලන්නේ. ඒක ස්කෙච් එකේ සල්ලි හම්බ කරන විදිහ ඒක ගණන් ගන්න එපා. ඒවලු සල්ලි හම්බ ගන්න එපා. ඔකේ. මෙන්න මෙහෙම රන් වෙන සාමාන්‍යයෙන් ඇප් එකක් රන් වෙන පොඩි වෙලාවක් යනවා. ඒ කියන්නේ අපි බේසිකලි ෆන්ක්ෂන්ස් ගොඩාක් තිබ්බොත් දැන් Instagram වගේ ලොකු එකක් නම් අඩුම ගානේ විනාඩි 30ක්වත් යනවා. 30ක් හෝ පැයක්වත් යනවා ඔව්ට්පුට් එකක් ගන්න. දැන් මේක DXC run. ඔන්න ෆයිල් ටික රන් වෙනවා. මුද්දට රන් වෙනවා ඔන්න APK's building. ඔන්න APK එක build උනා. එතකොට මේක ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඕගොල්ලන් ඉන්ස්ටෝල් කරද්දී ඉන්ස්ටෝල් පැකේජ් එක ඔය ඩිෆෝල්ට් පැකේජ් එක තියෙනවා ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරන්න. ඔන්න දැන් මගේ my app ඔන්න my app මගේ app එක අර මම නපු නම ඉන්ස්ටෝල් ඔච්චරයි තියෙන්නේ. ඔන්න දැන් බලන්න ඉන්ස්ටෝල් වෙලා ෆෝන් එක. ඕපන්. ඔන්න මගේ app එක ඔය තියෙන්නේ. ඔන්න බලන්න බටන් ක්ලික් කරද්දී මොනවද වෙන්නේ කියලා. ඔන්න සෙකන්ඩ් page එකට ගියා. දැක්කද දැන් මේනි ෆන්ක්ෂන්. ඔන්න දැන් මම මේක තියෙන ලොකේෂන් එක කියන්නේ මේක apps වල තියෙන්නේ. අපි search එකක් ගත්තොත් my app. ඔන්න තියෙනවා my app කියන එක. අද අපි icon එකක් නැහැ නේ. ඒකින්ද අයගොල්ලෝගේ default icons තමයි යන්නේ. ඕක search කරමු මෙන්න මේ තියෙන්නේ. ඔන්න my app. මේ තියෙන්නේ my app. ඔක button එක click කරද්දි ඉතින් second page එකට යනවා. අනිත් activity එකට යනවා. So මේක තමයි sketch වගේ වෙන function ඔබට ලේසියෙන් පුළුවන් ඕන map එකක් හදන්න music play එකක්. ඕන මැප් එකක් සා ඔගලන්ට මම ලේසි ක්‍රමයක් කියන්න ඔගලන් දැන් බේසිකලි ඔගලන් අයිඩියා ගන්න නැත්නම් ඇප් එකක් හදන විදිහට ඩිවලොපර් කෙනෙක් ඒ කියන්නේ මම හැදුව ඇප් එකක් ස්කෙච් එක ප්‍රොජෙක්ට් ෂෙයා වෙන තැනක් ඒකෙන් ඔබට පුළුවන් ඕනම අයිඩියා එකක් ගන්න ඒකේ ජාවා කෝඩ්ස් තියෙනවා බ්ලොක්ස් තියෙනවා ෆොන්ට්ස් තියෙනවා බේසිකලි හැමදේම තියෙනවා ඒකේ ප්‍රොජෙක්ට් ෂෙයා කරන්න පුළුවන් මං ෆ්‍රෙන්ඩ්ස් තනිකර ප්ලේ ස්ටෝර් වගේ ස්ටෝර් ඒක පබ්ලිෂ් මං කරේ
ප්ලේස්ටෝගේ ඔබ ගිල් පේස්ටෝ කියල ස්කෙච් කියල ගහන්න ස්කෙච් මයික ඩිස්ක්‍රපෂන් එක දාලා තියෙන ඔබ ඔබ එක ලේසි ඩිස්ක්‍රපෂන් එක බලන්න ස්කෙච් කිව්වා මේ දෙවෙනි එක ඒක මෝදැන් 1000 පීපල් යස් කරනවා ඒක ඉන්ස්ටෝල් කරන් පස්සේ ඕපන් කරන්න ඕපන් කරන් පස්සේ ඔගලට ඇග්‍රිමෙන්ට් එනවා සංගන මොද මම සිකියුරිටි පර්පස්ින්ද එක දැම්මේ ඊටසේ පර්මිෂන්ස් එන ඒවා අලව් කරන්න ඔක්කොම ඔබට බය වෙන්න දෙයක් නැහැ ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඒතර මේකට අපිට ලොගින් වෙන්න ෆෝම් එකක් ඕනේ මොකද මට සිකියුරිටි මත කියද අපි මොකක් හරි ඩේටා ෂෙයා කරද්දී යුනික් ID එකක් ඕනේ එතකොට මම ඒක කරේ මේ එක ෂෙයා කරගන්න එතකොට ඔයගොල්ලෝ සයින් අප් කරන්න සයින් අප් කරලා ඊපස්සේ ඔයගොල්ලෝ මෙයා ගන්න මම මේ මේකේ වෙලාවේදී මගේ ඊමේල් එක මම සයින් කරපු එකක් දාන්න මම සයින් කරපු එකක් දාන්න සයින් කරන්න ඕන සයින් කරන් පස්සේ මේක හරිම ලේසි ටූල් එකක් හරිම ලේසි ඔයගොල්ලන්ට අයිඩියාස් ගොඩක් ගන්න පුළුවන් ඇප් හදන විදිය එහෙම ඔයගොල්ලන් විදන්න මේකේ පබ්ලිෂ් කියන්නේ මේ මේ ලෙෆ්ට් රයිට් ලෙෆ්ට් සයිඩ් එකේ තියෙනවා නිකන් ලෝගෝ බලන එක අන්න එතන තමයි ප්‍රොජෙක්ට්ස් තියෙන ෂෙයාර් ප්‍රොජෙක්ට්ස් ඔබට කැමති තරම් ප්‍රොජෙක්ට්ස් තියෙනවා ඔබට පෙන්වන නිකන් බේසිකලි ප්‍රොජෙක්ට් ඔයගොල්ලන්ට අයිඩි ගන්න නැත්තම් මෙතන මෝ මෝ එක බලන්න මොකද පස්සේ ලේටස් ප්‍රොජෙක්ට් ඔක්කොම වැඩ නැහැ ඒකේ ඒකේ තියෙනවා කැල්කියුලේටර්ස් තියෙනවා කැමරා යූස් කරන එක ෆයිල් ඩිලීට් කරන බ්‍රවුස් එකක් හදන විදිය මේ මේ දින ඔක්කොම ඒවා තමයි මේ සයින් ක්විස් HTML එක කියන්නේ HTML එක වෙබ්සයිට් හදන මොකක් ප්‍රොජෙක්ට් ෆයිල් එක ප්‍රොජෙක්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඔබට ඉගෙන ගන්න පුළුවන් කොහොමද කොහොමද ඇප් එකක් හදන විදිය so basically මම මේක මේවා තමයි මේ ටික තමයි කිව්ව sketch එකේ තව ඔබ අමාරු දේවල් තියෙනවා නම් මම next video එකේ explain කරන්න ඕන description below එකේ description එකේ දාන්න comment කරන්න මට comment කරලා මට ඔයගලන්ට app තව හදන්න ideas තියෙනවා නම් මට කියන්න මම ඔයගලන්ට videos හදන්න දැන්ට මම මේකෙන් සමුගන්න so thank you and like and subscribe to my channel thank you